එලෝනම් සෑහෙන මිල වැඩි තක්කාලියම රුපියල් 1000 ඇද බෝංචි 480යි කැරට් රුපියල් 400යි ඒ වගේ ඉතින් හැම එලෝවලම ගණයි මාළුපිස්සු රුපියල් 480යි බණ්ඩත්ත හැම ගත්තොත් රුපියල් 321ක මුල අද යනවා පතෝල රුපියල් 400යි උඩරට පහතරට එලෝලු සෑම දෙයක්ම මිල වැඩි ආරි භෝගී කියන්නේ ඉල්ලීම කියන්නේ දැන් ඇවිල්ලා තක්කාලි 100යි 50යි ඒ වගේ තමයි ඉල්ලන්නේ තක්කාලි ග්‍රෑම් 50 ගත්තොත් රුපියල් 50යි තක්කාලි ග්‍රෑම් 100ක් ගිය රුපියල් 100යි ඉතින් අපිටත් හරි අමාරුයි දැන් මේ දවස්වල එළවලු බිස්නස් එක කරන්න මේ වගේ මිලක් යටතේ ජීවත් වෙන්න හරිම අමාරුයි ඉතින් ඒක නේ ජීවිතේ වල මරණ කොන්ද මට නම් ඉතින් ඒක නේ ජීවත් ගණන් වැඩි ජීවත් වෙන්න අමාරුයි සීනි කිලෝ 300යි පිටි කිලෝ 300යි පාම බනිස් එක රුපියල් 50යි කොහොම ජීවත් වෙන්නේ අපි අවුරුද්දේ පේමන්ට් එකේ හැමදාම මේමයි අපි ලොකමිනිසිය තමයි හොඳට ඉන්නවා. අපි තමයි මේ වෙම්බඩේ හැමදාම මේ ඉන්නේ මේ. අපි මත නාටමඩ කරන්නේ මත. අපිට මත කරලා 10 මත දෙන්නේ. ඒකත් මදි මත ප්ලේන් ටයක් බොන්නේ මත රුපියල් 10ට. බඩගින්නේ මත බඩගින්නේ බර්ම කිරිපිටි නෑ මත කණ්ඩනා මත. මම එදවල ආල්කිලෝ කරන කන්නේ මත ජීවත් වෙන්නේ ඒත් මත. ඔ මත මාර දුගක් මත වෙඳින්නේ අපි. ආල් නාඩු යම 220යි. ඔව් සම්බා 230යි කිරි සම්බා 208යි. මේ බඩි වල එමෙ යම ගාන වැඩි. කොහොමද ජීවත් වෙන්න පුළුවන්? එමෙ යම ගාන වැඩි. ගෙන ආල් ආල් කිලෝ එකක් දෙන්න 220යි. බඩි 10 ගත්තම දැන් ආල් වලටම යනවා තුන. ආල් කිලෝ 3කටම යනවා 10ක්. ඔක්කොම වැඩි තමයි. මොනවත් අඩු නෑ. කම්පැනි බඩි ඉඳලා ඔක්කොම වැඩි. මේ වෙලඳාම උඟක් අඩුයි. මිනිස්සු ඔක්කොම මිල ආලා ආලා යනවා.